පොඩ්ඩු කන්න කැමති එක එක කෑම ජාති නිසා එයාලගේ දත්වලට හානි වෙන්න පුළුවන්. සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123. දත් කොහර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් අහුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකට ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලින් දිස්ත්‍රික්ක 7ක පූර්ණ ජය පොදු ජන පෙරමුණට. ප්‍රතිඵල 90 දුරකථනයේ දෙවන දැනට. එජාපය අභිබවා මාලිමාව පෙරට. ජනමතයට හිස නමන බව පරාජයෙන් පසු වජිර කියයි. සජිත් පිල එජාප නායකයාගේ මනාප ගණන් කිරීමට එරෙහි වේ. කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්. Life Boy shampoo ලේ කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. Life Boy shampoo ඔයත් ශක්තිමත්. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල 90 පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්ව තිබෙනවා. ඒ වැඩි ඡන්ද දසලක්ෂයද ඉක්මවමින්. සමගි ජන බලවේගයේ පක්ෂයේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල 90 මැතිවරණ කොට්ටාස 3ක් පමණක් ජය ගනිමින්. එක්සත් ජාතික පක්ෂය අභිභවමින් ජාතික ජන බලවේගය මේ වන විට තෙවන ස්ථානයට පත්ව සිටීම විශේෂත්වයක්. මීට පෙර පැවති සෑම මැතිවරණයකදී මෙන්ම මෙවරත් පළමු නිල ඡන්ද ප්‍රතිඵලය පටන් ඡන්ද ප්‍රතිඵල පළමුවෙන්ම ඔබ වෙත රැගෙන ඒමට හිරු මැතිවරණ ප්‍රතිඵල විකාශය ඔස්සේ අපට හැකි වුණා. ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම වෙනුවෙන් ඊයේ පැවති ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ දිවයින පුරා පිහිටි ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන 77කදී. එලෙස ගණනය කර අවසන් වූ පළමු ඡන්ද ප්‍රතිඵලය වන ගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලයට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රේම මහතා අත්සන් තැබුවේ මෙලෙසින්. පසුගිය මැතිවරණවලදී මෙන්ම මෙවරත් ඡන්ද ප්‍රතිඵල පළමුව ඔබ වෙත ගෙන එන බවට අපදුන් පොරොන්දුව එලෙසින් මිටු කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය පසරු 12:55ට හිරු මැතිවරණ ප්‍රතිඵල විකාශය ඔස්සේ පළමුව රටට ප්‍රකාශ කිරීමට හැකි වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙවර විට අපට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27682ක්, සමග ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5144ක්. ජාතික ජනබල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3135ක්, එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1507ක්. මෙන්න අද ලැබුණු ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය. ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. හිරු නිරන්තරයෙන් ඔබට දෙන පොරොන්දු ඉටු කරන නාලිකා බෝඩපත් වේ තිබෙන නිසා අපි ඔබට කිව්වා පළමු ප්‍රතිඵලය සියල්ලට කලින් සැනින් එසනින් අපක්ෂපාතීව ඔබට සමීප කරනවා කියලා. කිව් විදිහටම අපි ගාල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය සියලු මාධ්‍යවලට ප්‍රථමව හිරු මාධ්‍ය විසින් ඔබට සමීප කළා. එම ප්‍රතිඵල අනුව දිවයින පුරා මැතිවරණ කොට්ටාස රසක් ජයග්‍රහණය කරමින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට සමත් සිටිනවා. ගාල්ල, මාතර, හම්බන්තොට, පොළොන්නරුව, මොනරාගල, බදුල්ල සහ නෝර්ලිය යන දිස්ත්‍රික්ක පූර්ණ වශයෙන් ජයගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 40,62,856ක් ලබාගෙන ඇති අතර සමගි ජන බලවේගයේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඡන්ද 16,46,420ක් ලබා ගනිමින්. මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය අභිභවමින් ජාතික ජන බලවේගයේ තෙවන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්. මේ අතර මේ වන විට නිකුත් ඇති ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන ඇති විශිෂ්ට ජයග්‍රහණයෙන් සෞභාග්‍යය දැක්ව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව සාක්ෂාත් කරගත හැකි බවයි. මේ අතර ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේදී හිරු මැතිවරණ ප්‍රතිඵල විකාශය සමග එක්ව සිටියේ මෙලෙසින්.
සමගින් ජනමන් දෙකම ගත්තම සංඛ්‍යාව 3849යි ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයේ සැමරීම සඳහා තංගල්ල කාල්ටන් නිවස අවට පක්ෂකයන් විශාල පිරිසක් දෙක්ව සිටිනු මෙලෙස දැක්ගත හැකි වුණා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත ජනමතයට හිස නමන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරාභයවර්ධන මහතා පවසනවා. ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා. ජනතාව තීන්දුවක් දීලා තිබෙනවා. ඒ තීන්දුව අපි හිස නමා බාර ගන්නවා. ඒ වගේම රජයේ කිරී දැඩි විශ්වාසයක් තියලා අති බහුතර බලයක් රජයට ලබා දීලා තිබෙනවා. පරාජයට පත් වී සිටින සියලු දේශපාලන කණ්ඩායම් වල සියලු ඡන්ද සංඛ්‍යාව එකතු කරත් එය අභිබවා රජය ජයග්‍රහණය කළා තිබෙනවා. ජනතාව සමහරට විශ්වාස කරනවා ඇති. මේ පීඩණයෙන් උන්ට ගැලවෙන්න පුළුවන් ප්‍රධානම දේශපාලන පක්ෂය සහ රජය කියන විශ්වාසය උන් තුළ තිබෙන්න පුළුවන්. දෙකට කැඩිච්ච දෙකම එකතු කරලා ජනතා විමුක්ති පෙරමුණ එකතු කරලා අනිත් පක්ෂය එකතු කරත් පරාදයිනේ. පරාජයට එක පැයකින් අපිට තීන්දුව ගන්න බෑ කුමන කරුණද කියලා. නමුත් අපිට එක කාරණයක් හිතන්න පුළුවන්. මහජනතාව කල්පනා කරනවා දැනට කොරෝනා සිදුවීමෙන් සිදුවෙලා තිබෙන ආර්ථික පීඩනය දැඩි සහන ලබාගෙන ජීවත් වෙන්න පුළුවන් රජයක් හැටියට උන් තෝරගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයලත් සමගි ජන බල වේගයටත් දෙකටම පාදමක් ජනතාව උගන්වනවා කියන ඔබතුමා හිතනවාද එක්සත් ජාතික පක්ෂයේ යම් ප්‍රතිසංස්කරණවාදී තත්ත්වයකට හයිබ්‍රිඩ් කියලා? එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කළානේ අපි ගිය වර ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කරේ. ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කරාම අපි බිලියන් ගානකින් පරාජයට පත් වුණානේ. එක්සත් ජාතික පක්ෂයේ හැටියට මේ පරාජය ලැබූ මොහොතේ සිට සම්පූර්ණයෙන්ම අපේ පක්ෂය අලුතෙන් ප්‍රතිසංවිධානය වෙලා අපි ඒ සඳහා මුහුණ දීමට කටයුතු කරනවා. ඒකෙන් නායකත්වය ලැබුණු සිදුවීම් කියලා ඔබතුමා හිතන්නේ? නායකත්වය සිටියේදී ජයග්‍රහණය කළා තිබෙනවා. නායකත්වය සිටියේදී පරාජයට පත් වෙලා තිබෙනවා. ඒ දේශපාලන සටන් පාටනේ බණ්ඩාරනායක මැතිනේ 30-40 වතාවක් පරාජය වෙලා 1994 බලය අරගෙන දුන්නේ. මේ අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සමගි ජන බලවේගී මහලේකම් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දැක්වෙන්නේ මැතිවරණ නීතිය ප්‍රකාරව මන්ත්‍රී අසුනකට හිමිකම් කීම සඳහා යම් කණ්ඩායමක් හෝ පක්ෂයක් 5%ක අවම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු බවයි. නමුත් එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ තුල 5%ක ඡන්ද ප්‍රතිශතයේ ඉක්මවා නොමැති තත්වයක් තුළ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ පිරිසක් මැදිහත් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණන් කිරීමට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එහි සඳහන්. මෙම උත්සාහය පිළිබඳව සමගි ජන බල වේගයේ බලවත් විරෝධය පළ කරන බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් සමගි ජන බල වේගයේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයා නාගරික කොමසාරිස්වරයා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු සහකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගන්නයි නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කුරුණෑගල නගරයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුවනෙක හෝටලයේ පිහිටි ගොඩනැගිල්ල කඩා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානි සමයට අයත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුතු බුවනෙක හෝටලයේ පැවති ගොඩනැගිල්ල මෙසේ ඩෝසල් කර විනාශ කර තිබුණේ පසුගිය 15 වනදායි. මෙම සිදුවීම සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි 5 පුද්ගල කමිටුවක්ද පත් කළා. එම කමිටුවේ අන්තර්කාලීන වාර්තාවක් පසුගිය 22 වනදා අග්‍රාමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබුවා. අදාළ වාර්තාවට කරුණු 5කින් සමන්විත යෝජනාවලියක්ද ඇතුළත්ව තිබූ අතර ඉන් එක් යෝජනාවක් වූයේ මෙම පුරාවිද්‍යා ගොඩනැගිල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නීතිමය පියවර ගත යුතු බවයි. එලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් නීතිපතිවරයා විසින්ද වැඩබලන පොලිස්පතිවරයාට ලබා දී තිබුණා. ඒ අනුව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. 2018 වර්ෂයේ කුරුණෑගල නගරාධිපතිවරයා විසින් මෙම බුවනෙක හෝටලයේ නම් වූ ගොඩනැගිල්ල පැරණි රාජසභා මණ්ඩපය ලෙස හඳුනාගෙන ඇති බවටත් එය සංරක්ෂණය කළ යුතු බවට යෝජනා සම්මතයක් නගර සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එම යෝජනාව නගර සභාව විසින් සම්මත කිරීමක්ද සිදුකර තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයා නාගරික කොමසාරිස්, නාගරික ඉංජිනේරු, වැඩපාලක සහ අදාළ බැකෝ යන්ත්‍රයේ රියදුරු යන අයවලුන් මෙම සිද්ධියට සාමූහිකව වගකිව යුතු බව
ගරු නීතිපතිවරයා ඉදිරිපත් සියලු සාක්ෂි මත තීරණය කර තිබෙනවා. ඒ අනුව පුරාවිද්‍යා පනත යටතේ පැරණි ස්මාරකයක් විනාශ කිරීම සම්බන්ධයෙන් හා පොදු දේපළවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවන නිසා අද දින ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. නිගම බන්ධනාගාරය තුළින් සොයාගත් තහනම් භාණ්ඩ උපයෝගී කරගනිමින් එහි හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් කිසියම් ජාවාරම් කටයුතුවල නිරත වී ඇද්දැයි වහාම විමර්ශනය කොට වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මීගම්ම වන්දනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කළ දින 11කට පසු අත්අඩංගුවට ගත් අතර සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව්දෙනා මීගම්ම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත වන්දනාගාරගත කෙරුණා. මේ වන විට ඔහු බුම්බර වන්දනාගාරයේ සාමාන්‍ය ආකාරයෙන් සිටිනවා. මාධ්‍ය වෙත පළ වෙලා තිබ්බා මොහුට යම් යම් පහසුකම් සලසලා දීලා තිනවා කියලා. මම මේ සම්බන්ධයෙන් අද උදෑසන බන්ධනාගාර අධිකාරීවරයෙක් යොමු කරා පරීක්ෂා කරන්න. බුම්බර බන්ධනාගාර අධිකාරියගෙන් මම වාර්තාවක් ගෙන්න ගත්තා. ඒ අනුව පැහැදිලිව මේක අසත්‍ය පුතක් කියලා තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන් අධිකාරීතුමාගේ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණයේදී අනාවරණය වෙලා තියෙන කරුණු අනුව අපි රාජ්‍ය සේවා කමිෂන් එකට යොමු කරලා තියෙනවා ඔහුට විනය පියවර ගැනීම සඳහා. මේ අතර මීගම්ම බන්ධනාගාරයේ තුලින් සොයාගත් තහනම් භාණ්ඩයක් වූ ඉලෙක්ට්‍රොනික තරාදිය උපයෝගී කරගනිමින් අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව්දෙනා බන්ධනාගාරය තුළදී ජාවාරම්වල නිරත වී ඇද්ද නැතහොත් ඒ සඳහා වෙනත් අයෙකුට අනුබල දී ඇද්දයි වහාම විමර්ශනය කර නොපමාව තමන්වත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා.